දුම්රියට අවශ්‍ය උපාංග අඩුකම නිසා දුම්රිය ගමන් වාර විශාල ප්‍රමාණයක් නවතිනවා කියලා. ඉතින් මේ තත්ත්වය තුළ දැන් රජය යම්කිසි වැඩපිළිවෙළක් අරන් තියනවාද? අමතර කොටස් හිඟය නිසා මේ නවතින දුම්රිය ගමනාගමනය සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න පීලි ටෙන්ඩරයක් කැන්සල් කරලා තියෙනවා. හිටපු සාමාන්‍ය අධිකාරීවරයා විසින් දැන් අපි කඩිනමින් පීලි 10000ක් ගෙන්නන්න කටයුතු කරලා තියෙනවා. විදේශ විනිමය අර්බුදය නිසා තෙල් ගෙනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මෙතරම් විශාල අඩුපාඩු ප්‍රමාණයක් මැද්දේ මෙලෙසින් ඕ පවත්වාගෙන යාම ගැන දුම්රියේ බලධාරීන්ට ඒ ක්‍රියාකාරී අයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අමාරුවෙන් කරන්න වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් කියලා තියෙනවා. රොසිමයින් එන්නත මේලා විශාල හිඟයක් තියෙනවා කියලා. ඒ වගේම අඩු රුධිර පීඩනය තියෙන ලෙඩුන් සඳහා භාවිතා කරන එන්නතුත් නැහැ කියලා. විවිධ ආරක්ෂක බෙහෙත් වර්ග 14ක් තිබෙනවා. ඒ 14 මේ අවස්ථාවේදී අපි ගාව තියෙනවා. හැබැයි අර තියෙනවායි කොහම මේ මාස 3ක 6ක ස්ටොක්ස් නෙමෙයි. ප්‍රධාන ගබඩාවේ ඒක නැහැ. නමුත් පෙරිෆෙරි එකේ අපේ අරිකුත් හැමතැනම දැනට ඒ පාවිච්චියට ගන්න පුළුවන් ප්‍රමාණයට තියෙනවා. දැන් එසෙන්ෂල් මෙඩිසින්ස් තියෙනවා 383ක්. ඒ 383 මේ වෙනකොට 96ක හිඟයක් තියෙනවා. හැබැයි අපිට තාමත් පාලනය කරගන්න බැරි තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. දිවයින පත්‍රයේ මුල් පිටුවේ තියෙනවා හම්බන්තොට සූර්යවැව දරුවන්ගෙන් 80%කට මන්ද පෝෂණය කියලා. අරුණ පත්‍රයේ 6 වෙනි පිටුවේ තියෙනවා බෙදා දී ඇති ත්‍රිපෝෂවල මේකේ තියෙන ඇල්ෆා ට්‍රොක්සින් කියලා විෂකාරකයේ අඩංගුයි කියලා. යුනිසෙෆ් එකේ කතාව යුනිසෙෆ් කණ්ඩායම මම කාර්යාලයට ගපා කරලා ඒ අය එවැනි ප්‍රකාශයක් කළේ ඇයි කියලා ආපුවා මේ කට්ටිය කනගාටුව ප්‍රකාශ කරා. මොකද 2016 වාර්තාවන් තමයි ඔවුන් ඉදිරිපත් කරේ. ඇල්ෆා ට්‍රොක්සින් එක ගැන කතා කරපුවාම ඔය ප්‍රශ්නය සම්බන්ධව ඊයේ හවසම මම කතා කරා. අමූලික බොරුවක් කියලා වගකීමක් ඇතුව මේ පාර්ලිමේන්තුවේදී මම කියනවා මේක. මොකද හේතුව මේ ප්‍රශ්නයේ සම්බන්ධව සම්බන්ධ වෙලා තියෙන අයට මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කියලා අද උදේත් ඊයේ රෑ 11ට කතා කළත් ලේකම්තුමාටත් කිව්වා. මොකද මේක හරි අසාධාරණ කතාවක්. බුද්ධ පූජාව කෑවයි කියලා කතාවක් ගියානේ. එතකොට දරුවෝ 43 ලක්ෂයක් ඉන්නකොට ඒක දරුවෙකුගේ වෙන්නේ නැති ඒක සමහරක්. ඒක එහෙම නොඉන්න බෑ. සිදුවීමක්. එක සිදුවීමක් අරගෙන පත්තරේ ගහනවා මුළු බුද්ධ පූජාවම කනවා හැම පන්සලේම කියලා. මේ අසාධාරණය කරන්න එපා. මේක මගේවත් ඔබේවත් පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්න නැතුව නෙමෙයි. අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රශ්නේ වල පරිමාණය ඔය විදිහට කියන්නේ පරිමාණය නම් බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඉතාමත් මවම් ප්‍රමාණයක තියෙනවා. වගකීමකින් කියනවා මේ ප්‍රශ්න ටික විසඳ ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු අතරතුරේ මේ වැඩපිළිවෙළ ඉදිරියට යනවා.